තෙරුවන් සරණයි අයිබෝවන්. බෞද්ධ ශිෂ්ටාචාරයේ උසස් පෙළ විභාගයේ 2019 වර්ෂයේ ලැබුණු ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න සහ පිළිතුරු අපි සාකච්ඡා කරමින් සිටින්නේ. මෙවර උසස් පෙළ විභාගයේදී බෞද්ධ ශිෂ්ටාචාරය විෂය යටතේ මුහුණ දීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා නම් එහෙම දිනාටම ගොඩක්ම වැදගත් වෙන කරුණු අපි මේ පාඩම් පෙළෙන් සාකච්ඡා කරනවා. ඉතින් මේ පාඩම් පෙළ අපි සාකච්ඡා කරන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන්. අපේ නාලිකාවත් එක්ක තාම සම්බන්ධ වෙලා නැත්නම් සම්බන්ධ වෙන්නට කියලාත් මතක් කරන ගමන් අපි බලමු 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා කොහොමද බහුවර්ණ ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා අපේ විෂය නිර්දේශයට අදාළව කොහොමද ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ සහ ඒ ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්නවල නිවැරදි පිළිතුරු තෝරා ගැනීම සඳහා අපි කොහොමද කටයුතු කරන්නට ඕන කියන එකත් අපි සාකච්ඡා කරමු. පිරිවෙන දහම පාසල විසි එක් වෙනි ප්‍රශ්නය ධනෙ ඉපෙයීමෙහිලා සෑම විටම දැහැමි විය යුතු බවත් සාහසික නොවිය යුතු බවත් බුදු සමය අවධාරණය කරයි. බුදු දහම අවධාරණය කරනවා ධනෙ උපයද්දී ධාර්මික වෙන්නට ඕන බව සාහසික නොවිය යුතු බව අවධාරණයෙන් උගන්වලා තියෙනවා. ඉතින් අල්ලස දූෂණය වංචාව නොදැහැමි වෙළඳාම ආදී අධාර්මික ක්‍රම මෙහිලා භාවිත නොකළ යුතුය. මේ කියන අදැහැමි දේවල් ධනීපෙයීමේදී පාවිච්චි නොකළ යුතු බවට තමයි බුදුදහම අනුශාසනා කරන්නේ. ඒ අනුව ධනීපෙයීමේලා භාවිත විවිධ නොදැහැමි ක්‍රම අතර උක්කෝටන යනුවෙන් අදහස් කරන්නේ. උක්කෝටන කියලා එකක් සඳහන් කරනවා අදැහැමි දේවල් ධනීපෙයීමේදී අනුගමනය කරන්නා වූ අදැහැමි දේවල් උක්කෝටන කියලා හඳුන්වන්නේ. ඉතින් මේ උක්කෝටන යනුවෙන් අදහස් කරන්නේ හොරට මැනීමයි, හොරට කිරීමයි, අල්ලස් ගැනීමයි, මම් පැහැරීමයි, වංචා කිරීමයි. වංචන හොරට මැනීම කියලා කියන්නේ මානකූට, හොරට කිරීම කියන්නේ තුලාකූට. එහෙනම් අල්ලස් ගැනීම කියන එක තමයි උක්කෝටන කියලා කියන්නේ. නොකල යුතු දෙයක් අල්ලස් ගැනීම. ධනෙ ඉපයීමේදී අල්ලස් ගැනීම මගින් ධනෙ ඉපයීම නොකල යුතුයි කියන ඉගැන්වීම තමයි අල්ලස් ගැනීම කියන එකෙන් අදහස් කරන්නේ. අල්ලස් ගැනීම කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? අල්ලස් ගැනීම කියන එකෙන් අදහස් කරන්නේ උක්කෝටන කියන අදහස. එහෙනම් අල්ලස් ගැනීම නොකළ යුතුයි. ඊළඟට 22 වෙනි ප්‍රශ්නේ දරිද්‍රතාව වනාහි කාමභෝගී ගිහියාට දුකක් බව උගන්වන බුදු සමය ආර්ථික සමෘද්ධිය ගෘහස්ත ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස අවධාරණය කරයි. මෙම ආර්ථික සමෘද්ධිය පැහැදිලි කිරීමට වඩාත්ම සුදුසු පාරිභාෂික යෙදුම වන්නේ ආර්ථික සමෘද්ධිය ගෘහස්ත ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක් විදිහට අවධාරණය කරනවා. මෙම ආර්ථික සමෘද්ධිය හැඳින්වීම සඳහා පාවිච්චි කරන්නට පුළුවන් හොඳම පාරිභාෂික වචනේ, හොඳම යෙදීම වචනේ තමයි අහන්නේ. අපි බලමු ඒ වචනේ විදිහට අපිට දක්වන්නට පුළුවන් මොකක්ද කියලා. වචනේ විදිහට දක්වන්නට පුළුවන් මොකක්ද කියලා උට්ටාන සම්පදාව, සමජීවිකතාවයි, භෝග සුඛයයි, අත්ති සුඛයයි, අනන සුඛයයි කියලා දක්වනවා. මේ අතරින් ආර්ථික සමෘද්ධියක් තියෙනවා, ආර්ථික සමෘද්ධියෙන් යුක්තයි කියලා යොදන්නට පුළුවන් හොඳම යෙදීම තමයි අත්ති සුඛ. හැම දෙයක්ම සම්පූර්ණ වශයෙන් පවතිනවා කියන අදහස තමයි ඒ තුල අන්තර්ගත වෙන්නේ. ඉතින් හැම දෙයක්ම පවතිනවා කියන අදහස දක්වන්නට පුළුවන් අත්ති සුඛ කියන එක ආර්ථික සමෘද්ධිය දැක්වීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් හොඳම යෙදීම. ඉතින් මේවා කොහොමද අපි
ග්‍රහණය කරගන්නේ කියන එක පිළිබඳව අවධානය යොමු කරද්දී අනිවාර්යයෙන්ම මේ කොටස් පිළිබඳව ඔබ හොඳින් හැදෑරිය යුතු වෙනවා ඔබ හොඳින් කියවලා තියෙන්නට ඕනේ විශේෂයෙන්ම හොඳින් කියවලා තිබුණම ඔබට පුළුවන්කම තියෙනවා මේ කොටස් වලට නිවැරදිම පිළිතුරු තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා ඒ සඳහා ඔබ කළ යුතු වෙන්නේ හොඳින් කියවලා තිබීම හොඳින් පාඩම් කරලා තිබීම ඉතින් එතකොට හොඳින් පාඩම් කරලා තිබුණම මේ විදිහට අපිට නිවැරදිම පිළිතුර තෝරා ගන්නට පුළුවන් 23 වෙනි ප්‍රශ්නේ බුදු සමය පංච බලි සංකල්පයෙන් පැහැදිලි කරනුයේ පංච බලි කියලා සංකල්පයක් ධනය පරිභෝජනයේදී පාවිච්චි කරලා තියෙනවා ධනය පරිභෝජනය කරද්දී යුතුකම් වගකීම් මේ දේවල් ඉටු කරන්නට අවශ්‍යයි කියන එක අවධාරණය කරනවා බුදු සමය තුලින් ඉතින් ඒ විදිහට ධනය පරිහරණය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් විදිහට උගන්වන බලි කියන මේ කියන්නේ බුදු සමය පංච බලි සංකල්පයෙන් පැහැදිලි කරන්නේ මොකක්ද කියලා යහන්නේ අපි බලමු ධනෝපායනය පිළිබඳ ක්‍රමවේදයේ ධන සංරක්ෂණය පිළිබඳ ක්‍රමවේදයේ ධන පරිභෝජනය පිළිබඳ විධි නියමයේ ධන පරිහානිය පිළිබඳ ඉගැන්වීමක ධන ආයෝජනය පිළිබඳ නිර්දේශයක කියන පිළිතුරු තමයි සඳහන් වෙන්නේ ඉතින් අපි නිවැරදි පිළිතුර විදිහට තෝරා ගන්නට සිදුවෙනවා මෙතනදී මේක තුන්වෙනි පිළිතුර ධන පරිභෝජනය පිළිබඳ විධි නියමයක ධනය පරිභෝජනය කරද්දී ඥාතීන් විසෙහි ඥාති බලි අතිති බලි නැහිත මිතුරන් ආදීන් කෙරෙහි දේවතා බලි පුබ්බ පේත බලි ඒ විදිහට බලි විශේෂයක් උගන්වනවා ඒ බලි විශේෂය තුලින් ධනය පරිභෝජනය පිළිබඳ විධික්‍රමයක් තමයි උගන්වලා තියෙන්නේ එහෙනම් 24 වෙනි ප්‍රශ්නේ බලමු ආර්ය විනේහි බටහිර දිසාවට නමස්කාර කිරීම යනුවෙන් හඳුන්වා ඇත්තේ ආර්ය විනේහි බටහිර දිසාවට නමස්කාර කිරීම යනුවෙන් හඳුන්වා ඇත්තේ මේ සිංගාලෝවාද සූත්‍රයේ සූත්‍ර දේශනාව ආශ්‍රය කරගනිමින් යතුකම් වගකීම් කියන කොටසට අයිති විස්තර වලින් අපි ඉගෙන ගත්ත විෂය කරුණු වලින් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ එහෙනම් මෙතනදී කරුණු පහක් තියෙනවා වර්ණ පහක් තියෙනවා වර්ණ පහෙන් වඩාත්ම ගැළපෙන හෝ නිවැරදිම පිළිතුර තමයි තෝරන්නට තියෙන්නේ එහෙනම් අපි දැනගෙන තියෙන්නට ඕන මේ වෙනකොට බටහිර දිසාවට දිසා හයට තමයි කණ්ඩායම් හයක් වර්ගීකරණය කරලා තියෙන්නේ සිගාලක සූත්‍රයේදී සිංගාලවද සූත්‍රයේදී ඉතින් මේ හය අනුව බටහිර දිසාවට අයිති වෙන්නේ කවුද බටහිර දිසාවට නමස්කාර කරනවා කියන එකකින් අදහස් කරන්නේ ඇත්තේ කවුරු විසෙහි නමස්කාර කිරීමද වැඳීමද කියලායි අහන්නේ එහෙනම් දෙමාපියන් අඹදරුවන් යහළු මිත්‍රයන් ගුරුවරුන් සේවක සේවිකාවන් බහුවර්ණ පහක් තියෙනවා දෙමාපියන් අඹදරුවන් යහළු මිත්‍රයන් ගුරුවරුන් සේවක සේවිකාවන් කියලා මේ අතරින් අපිට දක්වන්නට පුළුවන්කම තියෙන බටහිර දිසාව හැටියට සඳහන් වෙන්නේ අඹදරුවන් අඹදරුවන් තමයි බටහිර දිසාව තුලින් අර්ථවත් කරන්නේ අදහස් කරන්නේ බටහිර දිසාවට අයිති වෙන්නේ අඹදරුවන් ඊළඟ ප්‍රශ්නේ 25 වෙනි ප්‍රශ්නේ තරුණ විය ඉක්ම වූ පුරුෂයෙකු නව යෝන් තරුණීක ආවාහ කර ගැනීම මුලාශ්‍රගත විග්‍රහයට අනුව තරුණ විය ඉක්ම වූ කෙනෙක් යෝන් වියේ පසුවෙන්නා වූ තරුණියක් ආවාහ කරගත්තොත් ඇතිවෙන්නා වූ තත්ත්වය පිළිබඳව මුලාශ්‍රවල සඳහන් කරලා තියෙනවා ආනේති තිම්බරුත්තනි අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්තනි තස්සා ඉස්සාන සුපති තං පරාභවතෝ මුඛං තස්සා ඉස්සාන සුපති තම් පරාභවතු මුකං කියලා තමයි සඳහන් වෙන්නේ පරාභව සූත්‍ර දේශනාවේදී ඉතින් භෝග විනාශ වීමට හේතුවක් වෙනවා කියලා කියනවා තරුණ වියේ ඉක්මවලා ගියපු කෙනෙක් තරුණ වියේ පසුවන කාන්තාවක් විවාහ කර ගැනීම තුලින් ඇතිවෙන්නා වූ තත්වයක් ගැන මූලාශ්‍රවල සඳහන් වෙන විදිහට භෝග විනාශ වීම නිදි වර්ජිතව සිටීමට හේතුවක් වීම පසුතැවීමට හේතුවක් වීම තෘෂ්ණාව වැඩිවීමට හේතුවක් වීම පිරිහීමට හේතුවක් වීම කියලා. තස්සා ඉස්සාන සුපති නිදි මරමින් සිටීම නිසා අනිකුත් සියලුම දේවල් අතපසු වෙනවා. ඒත් එක්කම තමාගේ පිරිහීම
තම් පරාභවතෝ මුඛං පිරිහීමට හේතුවක් වෙන බව තමයි සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ 25 වෙනි ප්‍රශ්නේ 5 වෙනි බහුවරණේ තමයි පිළිතුර විදිහට සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ අතීත යොබ්බනෝපෝසෝ කියන්නේ තරුණ වීක්ම වූ පුරුෂයෙක් නවයෝන් වී තරුණියක් විවාහ කර ගැනීම තුනින් පිරිහීමටපත් වෙනවා කියන ගැන්වීම 26 වෙනි ප්‍රශ්නේ තරමක දීර්ඝ විස්තරයකින් තමයි අහන්නේ අඳ බාලයන් ඇසුරු නොකිරීමෙන් යහපතක්ම සිදුවන බව හොඳින් දැන සිටි ධම්මික උපාසකතුමා සිල්වත් ගුණවත් පඬිත ජනයාගේ ඇසුරම ප්‍රියකලේය සමාජයේ ගරු කටයුතු උතුමන්ට ඉහලින්ම පුදසත්කාර කළ හෙතෙම පූර්ව කෘත පුණ්‍ය මහිමයෙන්ද මනාකොට පිහිටුවාගත් සිතින් එනම් යහපත් ප්‍රාර්ථනා ඇති සිතින්ද යුක්තව සත්පුරුෂ මිනිසුන් වසන උපද්ද්‍රව රහිත පෙදසක වාසය කිරීමට වාසනාවන්ත වූයේය මංගල සූත්‍රයට අනුව මෙම ප්‍රකාශයෙහි ඇතුළත් මංගල කරුණු ගණන දක්වනවා මේ පාඨයේ සඳහන් වෙන්නේ මංගල කාරණාවන් අඳ බාලයන් ඇසුරු නොකිරීම අසේවනාච බාලානා ඉතින් උපාසකතුමා සිල්වත් ගුණවත් පඬිත ජනයාගේ ඇසුරම ප්‍රිය කරන පඬිතානංච සේවනා සමාජයේ ගරු කටයුතු උතුමන්ට ඉහෙලින්ම පුද සත්කාර කළ පූජාජ පූජනීයාන පූර්ව කෘත පුණ්‍ය මහිමෙන්ද පුබ්බේචකත පුඤ්ඤතා මනාකොට පිහිටුවගත් සිතින් එනම් යහපත් ප්‍රාර්ථනා ඇති සිතින්ද යුක්තව සත්පුරුෂ මිනිසුන් වසන උපද්ද්‍රව රහිත පෙදෙසක වාසය කිරීමට වාසනාවන්ත වූයේ පතිරූප දේශවාසෝච්ච කියන මංගල කාරණාව මේ විදිහට ගත්තම මංගල කාරණාවන් කීයක් තියෙනවද කියලා යහන්නේ 26 වෙනි ප්‍රශ්නේ බහුවර්ණ පහෙන් නිවැරදි පිළිතුර බවට අපිටපත් කරන්නට පුළුවන්කම තියෙන්නේ තෝරන්නට පුළුවන්කම තියෙන්නේ නිවැරදි පිළිතුර විදිහට හයක් තියෙනවා කියලා මංගල කාරණා හයක් අන්තර්ගත වෙනවා මේ විස්තරයේ තුල එතකොට අපිට මංගල සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙන කරුණු අපිට හොඳ අවබෝධයක් තියෙන්නට වෙනවා මංගල කාරණාවන් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්නට වෙනවා මේ වගේ බහුවර්ණයක පිළිතුරක් තෝරා ගැනීමට ඊට කලින් අපි කතා කරපු ප්‍රශ්නේ පරාභව සූත්‍රය ආශ්‍රය කරගෙන අහන ප්‍රශ්නේ ඉතින් බෞද්ධ ශිෂ්ටාචාරය ප්‍රශ්න පත්‍රයේදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතුමයි සූත්‍ර දේශනාවන්ගෙන් අහන ප්‍රශ්නවලට ඒ තුලින් ඔබට විශාල වශයෙන් ප්‍රශ්න නිර්මාණය වෙන්නට පුළුවන්කම හැකියාව තිබෙන නිසා ඊළඟට 27 වෙනි ප්‍රශ්නේ සුකරාණි අසාදූනි අත්තනෝ අහිතානිච යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්කරං කියන ගාථා ධර්මයේ ඉතින් මේ ගාථා ධර්ම ඉදිරිපත් කරලා සුකරාණි අසාදූනි කියන මේ ගාථාව ඉදිරිපත් කරලා ඉහත ගාථාවට අනුව ඒකාන්තයෙන් සිදු කිරීමට ඉතා දුෂ්කර කාර්ය වනුයේ සුකරාණි අසාදූනි තංවේ පරම දුක්කරං තංවේ පරම දුක්කරං යං යහපද්දයක් සිද්ධ කිරීම තමයි දුෂ්කරම දේ කියලා මනුස්ස ආත්ම භාවයක් ලබා ගැනීමයි බුද්ධෝත්පාද කාලයක උපත ලැබීමයි සද්ධර්මීය ශ්‍රවණය කිරීමයි තමාට හිත හෝ අයහපත පිණිස හේතු වෙන පරිදි හේතු වෙන දේ කිරීමයි ඔය විදිහට පිළිතුරු අනුන්ට හිත හෝ යහපත පිණිස හේතු වෙන දේ කිරීමයි තමාට හිත හෝ යහපත පිණිස හේතු වෙන දේ කිරීමයි ඒ විදිහට සඳහන් වෙන පිළිතුරු වලින් අපිට තෝරගන්නට වෙනවා ප්‍රශ්නෙට අනුව එහෙත ගාතාවට අනුව ඒකාන්තයෙන් සිදු කිරීමට ඉත දුෂ්කර කාර්ය වන්නේ යං වේ හිතංච සාදුංච යම් කිසි හිත ඌදයක් යහපත් ඌදයක් පවතිනවා නම් ඒ දේ කිරීම ඉතාම අපහසුයි ඉතාම අමාරුයි කියලා තමයි සඳහන් වෙන්නේ ඉතින් හතරවෙනි තමාට හිත හෝ අය යහපත පිණිස හේතු වෙන දේ කිරීම තමයි අමාරුම දේ තමන්ට හිත ඌ යහපත පිණිස පවතිනා වූ දෙයක් සිද්ධ කිරීම තමයි අපහසුම කාර්ය විදිහට මේ ගාථා ධර්මයට අනුව සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ ඊළඟට 28 වෙනි ප්‍රශ්නේ ප්‍රථම රහත් 69 අමතා මුල මැද අග යහපත් වූ අර්ථ සහිත වූද පරිපූර්ණ වූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන්නැයි නියම කළ බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කොට දහම් දෙසූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ එහි ප්‍රතිඵලය වනුයේ
प्रथम रहत्यट नमतला मुलमेदाग यहापत् अर्थसहित परिपूर्ण ब्रह्मचर्या प्रकाशकरण किल बुद्रजानन वहंस अनुशासना कर्ण नियमकरण इट पास बुद्रजानन वहंस्ये उर्वेल धनाट वेडम करणम दहम दिशु भव दहम देश नकर्ण उर्वेल धनमुट वेडम कर धर्मी देश नकर्ण यही प्रतिपल वनुए यसकुलपुतु बुधुसमय वेलंदगनीम बद्धवाकी कुमार वरुण बुधुसमय वेलंदगनीम वरण सिटवर या तेरवा सरणयम तुनबे जटलियां बुधुसमय वेलंदगनीम गवंपति कुलपुतु बुधुसमय वेलंदगनीम गवंपति कुमार बुधुसमय वेलंदगनीम पिलितुरु ए अतरिन अपट हितागन्नट पुलुवन निवरदि पिलितुर मोकक्द कियला निवरदि पिलितुर वेन्नट ओन हतरवेनी पिलितुर हतरवेनी पिलितुर तुम्बै जटलियां बुधु समय वेलंद गेनीम तमाई सिद्ध वेने उरुवेल दनवट वडिन अतरतुर तमाई बद्धवग्गी कुमारवरु मुनगहेन इट पस्से तमाई मे गवंपति कियन केना मुनगहेन गवंपति कियन केना कुलपुत्रया बुधु समय वेलंद गन्नी इट पस्से इलंगट विसिनाम वेनी प्रास्निय चरत बिक्कवे चारिकां यन देशनावेहि अंतर्गत मा एकेन दे अगमित्त यन प्रकाशेहि अर्थ दैक्वीमक् लेस सलकिय हेक्के सीमित भौतिक संपत्वलिन उपरिम प्रयोजन लबा गैनीम सीमित मानव संपत्वलिन संपत्वलिन उपरिम प्रयोजन लबा गैनीम सीमित मानव संपत् सह भौतिक संपत् किल देखा तीन संपत्वर्ग संपत्वर्ग देखा तीन एहनाम ये संपत्वर्ग देखीन देवनीट संधान विने सीमित मानव संपत्लिंग उपरी प्रयोजन लपाग नियम किल महाजन या टाउम बराक दी आहार सपयाग नियम किल संधान करण सीमित कालीन उपरीम प्रयोजन लपाग नियम किल संधान करण संचारक जीवित थोर फैविधि जीवित या नोमति भवता उम किल संधान विनो एक निवेदिवेन्नी ने इतिन विसी नववेनी प्रश्ने देवनी पिलितुरतमाय निवेदि सीमित मानव संपत्तोलिन उपरीम प्रयोजन लबागेनि मा एकेन दे यागमित्त देन्नेक एक मार्गयक गमन कलोत् वेडि पिरिसकट धर्मय प्रचारय करन्नट तियेन कालय ए वगे मे संपत् 69 प्रथम 69 वेडि हिटि इतिन मुलु दंबदीव पुराम धर्मय व्याप्त करवीम संदहा वर्तमानी वगे ताक्षणिक दीवनुवक् तिबुने नेह पयेन वेडम करमिन ए धर्मीय देशना कलयुतुना धर्मीय व्याप्त कलयुतुना एनिसा सीमित मानव संपत्वलिन उपरिम प्रयोजन लबा गैनीम संदहा तमाई बुदुरजानन वहन्से प्रथम रहत् हेटन ममतला मा एकेन दे अगमित्त कियन अनुशासनाव सिदु करन्ने ईलंगट 30 वेनी प्रश्ने विविध अरमुनु हा परमार्थ इलक्क करगनिमिन भारतीय दी पवत्वन लद त्रिविध तेरवाद संगायना तुरिंग तेवन धर्म संगीतिंग अपेक्षित प्रमुखतम कर्मांते उये पलवेनी धर्म संगायनावे प्रधान अरमुन बवट पत्तुने मोकक्द कियला अहन्ने धर्म विनय सुरक्षित किरीमट भानकवरुन पिरिसक पत् कर गैनीमय भानकवरुन पत् कला हैबै भानकवरुन पत् कर गैनीम नेवेई प्रधान अरमुन धर्म विनय एकराशी किरीमय एक अरमुनक वुना धर्मे विनय एकराशी किरीम एक अरमुनक वुना निकाय भेदे ऐतिवीम वेलक्वीमय निकाय भेदे ऐतिवीम वेलक्वीम अरमुनक वुने नेह नव रट धर्म प्रचारे किरीमय ए तुंगनी धर्म संगाय नामे प्रतिपले ससु बुद्धु ससुन पिरिसिंदु कोट सुरक्षित करलीम तमाय प्रधान अरमुनु उने बुद्धु ससुन पिरिसिंदु करला आरक्षा करगिन यैम अधर्मवादीन अविनयवादीन उद्दीपने वेन्ट मतु वेन्नट इड नोंदी कटयुतु किरीम कियला समंत पासादिकावे पहदिलिव दक्वला तियेनवा प्रथम धर्म संगाय नाव පැවැත්වීම තුලින් බලාපොරොත්තු වුනේ කුමක්ද කියලා. එහෙමනම් අපි මේ සාකච්ඡා කළේ බෞද්ධ ශිෂ්ටාචාරයේ උසස් පෙළ විභාගයට નિયમિતව අවශ්‍ය කරන දැනුම වර්ධනය කර ගැනීම සඳහා 2019 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 21 වෙනි ප්‍රශ්නයේ ඉඳලා 30 වෙනි ප්‍රශ්නය දක්වා ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ කොයි විදිහටද මොන මොන පරාසයන්ගෙන්ද මොන විදිහේ ප්‍රශ්නද නිර්මාණය වෙලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව එහෙමනම් ඊළඟට අපි 31 වෙනි ප්‍රශ්නයේ ඉඳලා 40 වෙනි ප්‍රශ්නේ දක්වා බහුවර්ණ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විචාර ප්‍රශ්නත් මේ වෙද්දී සාකච්ඡා කරමින් පවතිනවා.
අපේ නාලිකාවත් සමග සම්බන්ධ වෙලා අපිට පුළුවන් ඒ දැනුම ඇති කර ගන්නට එහෙමනම් අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්නට සිහිපත් කරමින් මේ පාඩමෙන් සමු ගන්නවා ඔබට තෙරුවන් සරණයි පිරිවෙන දහම පාසල